කොහොමද නාමයක් රූපයක් නිවැරදිව විදා දකින්නේ? හැබැයි මට පුංචි කාලේ මම දකින නාම රූප කොහොමද නිවැරදිව දකින්නේ කියන එකට වඩා මම වෙනස් ප්‍රශ්නයක් මගෙන් අහුවා. මම දකින දේ නිවැරදිව දකින ක්‍රමයට වෙනස් කරගන්නේ කොහොමද? එහෙම ප්‍රශ්නයක් තමයි මට තිබුණේ. මම මිදුලට ඇවිල්ලා ගස් කොළන් දිහා සෑහෙන වෙලා බලන් ඉන්නවා. අවුරුදු 3-4 වගේ පුංචි කාලේ. කොහොම ගාගියා බලන් ඉන්නවා. ආචිත් කුසිය ළඟ ඉඳලා බලන් ඉන්නවා මොකද්ද මේ දරුවා මෙච්චර වෙලා බලන් ඉන්නේ කියලා. හැබැයි මට කරදර කරන්නේ නැහැ. නිවැරදිව දකින්නේ කොහොමද කියන එකට වඩා දකින දේ නිවැරදි කරගන්නේ කොහොමද කියන එක තමයි මට තිරිච්ච ප්‍රශ්නේ. පස්සේ මම දැනගත්ත හැමදේම මේ ලෝකේ නිවැරදිව තමයි තියෙන්නේ. මගේ කෙලෙස් වලට සාපේක්ෂවයි දෝෂාට ගන්න තියෙන්නේ. එහෙනම් ඒක නිවැරදි කරගන්න පුළුවන්. එහෙනම් නිවැරදිව දකින ක්‍රමයකට වඩා දකින සියලු දේ නිවැරදි කරගන්න ක්‍රමය තමයි වටින්නේ. ඒක තමයිලු මම නිවෙන විදියට දකිනවා නම් ඕම් නිවැරදි කරගත්තා. නිවැරදි කරගත්තා. මම නිවෙන විදියට සවන් දෙන්න ඕනේ. සමහර කතා තියෙනවා ඒක ඇහෙනකොට නිකන් තරහා වෙනවා. අර පෞද්ගල දවසල කතාවක් තිබුණා. ඒක ආයස්මතු වංශයේ කෙනෙක්ගේ මගේ ශිෂ්‍ය පුත්‍රය තමයි. උන්වහන්සේ ගිහි කාලේට පුගේ ඒ දරුවන්ට බාර දුන්නා. අල්ලපු ගෙදර මනුස්සයා එතන මිදුලෙන් යනවා. ඒ මනුස්සයාට යන්න දෙන්නේ නැතුව ගේට්ටු දානවා. ඒකෝ දැන් ඒ මනුස්සයා පවුනේ. ඉතින් මෙච්චර කාලයක් ගියානේ. ඉතින් මෙච්චර කාලයක් ප්‍රශ්නයක් තිබුණ නැහැනේ. මොනවාර හේතුවක් නිසා ඒකල එක පාර වාන්න හදනවා. ඒකට එයා පොලිසිය ගිහිල්ලා පැනලා දාලා සිතාසියක් ඇවිල්ලා මේක නඩු දානවා මෙමය මෙමය කියලා. ඒක දැක්ක වෙලේ ඉඳලා දාන්නේ වළඳ ගන්න බෑ, ඉඳගෙන ඉන්න බෑ, භාවනා කරන්න බෑ. උන්වහන්සේට යනවා අර පැටව දාපු පූසියෙක් ඉන්න පූසියෙක්. ඒ පූසියත් නිකන් ඉන්නේ නෑ නෑ හැමතැනම හැවිදිනවා. ඒක තමයි දැනගන්න මේ පැටව දාලා කියලා. ඒ වගේ හැමතැනම හැවිදිනවා. මොකද කියලා බලනකොට මෙච්චර මං සැලකුවා, මෙච්චර හොඳට හිටියා, මගේත් එක්ක හොඳ යානේ බලන්නකො මේම කරලා තිනවනේ මම නැති දවස්වල. මම නෑ කියලා හොඳටම දන්නවනේ. ඒකෝට බලන්නකො මේ කරලා තිනවනේ. එතකොට තමයි මම දැනගත්තේ එකක්වත් අපේ හාමුදුරනේ අත්හැරිලා නැහැ. එකක්වත් අත්හැරිලා නැහැ. ඒ කෙලෙස් වලට සාපේක්ෂව තමන්ගේ දුර්වලකම් වලට සාපේක්ෂව ඒක දැක්කේ. දුර්වලකම් වලට සාපේක්ෂව දැක්කේ. අපේ ජීවිතවලත් අපි බැඳීම කොච්චර නඩත්තු කරනවද? පැවැත්ම තුල කොච්චර අපි ස්ථාපනය වෙලා ඉන්නවද? tempat වෙලා ඉන්නවද? එච්චර දුරට අරක රෝම් තමයි දෙන්නේ. වැරදියටමයි දෙන්නේ. ඇයි මම පැවැත්ම තුලනේ ඉන්නේ? කෙලෙස් එක්කනේ. එහෙනම් මම කොච්චර නිවැරදි දැක්ම ඉගෙනගෙන ආගෙන බැලුවත් ඒක පේන්නේ නැහැ. ඒක අඩුවමයි පේන්නේ. ඇයි? ඇතුලේ වැරදිනේ. එහෙනම් නිවැරදි කරගන්න නම් මම මගේ අඩුපාඩු දුර්වලකම් පැවැත්ම හැම දෙයක්ම නිවැරදි කරන්න ඕනේ. ඒ දුර්වලකම් නම් එකක්ම නිවැරදි කරන්න. මේ කරන්න ඕම් එදා දැකපු රූප නෙමෙයි දැන් පේන්නේ. ඔක්කොම වෙනස්. ඔක්කොම වෙනස්. සමහර අය අපට බයිනවා හඳු. හරියට බයින කැත විදියට. නැවත පාරේ දැක්කම තිරුවන් සරණයි නෑ නේද? කොහොමද මේ දවස්වල සනීපෙන් ඉන්නවද? අතත් අපු ගෙදර දා. පොඩි ගමනක් යනවා. ඒගොල්ල කල්පනා කරන්නේ මේ ආම්බුන් මේ කැත විදියට මම බැන්නේ. මම බැන්නේ නැද්ද? මං ඊනියක්වත් දැක්කේ. ඊනින්ද බැන්නේ? නෑ නෑ ඇත්තටනේ බැන්නේ. සාම්බුරු දන්නේ නැද්ද? මේ වගක්වත් නෑනේ. ඒ කට දවසක් විතර කල්පනා කරන කෑම කන්නද මොකද මේ වුනේ කියලා. ඒත් මේ ලෝකේ කිසිම දෙයකට ගැටෙන්න අවශ්‍ය නෑ අපට. මේ ලෝකේ කිසිම දෙයකට ඇලෙන්න අවශ්‍ය නැහැ. ඇලීමෙන් ගැටීමෙන් තොර වුණාම ඒ කට්ටිය පේන්නේ අපිට මේ දැන් දැක්කා වාගේ. ඒ කට්ටියත් එක්ක කිසිම අමනාපයක් නැහැ වාගේ. ඒ අයත් එක්ක අමනාප වෙන්න හේතුවක් නැහැ වාගේ. ඕන් නිවැරදිද? අපි අපේ ඇතුළතින් මොන කෙලෙසිද ඉවත් කරන්නේ? ඒකට සාපේක්ෂව අරක ඒකට සාපේක්ෂව නිවැරදිද? ආයතන මේම එකකුත් තියෙනවා මගේ අඩුව. ඒකත් අයින් කරනවා. ඒක නිවැරදි. තව ටිකක් වෙනස් වෙලා තියෙනවා රූපේ. එහෙනම් නිවැරදිව දකින්නේ කොහමද කියන එකට වඩා දකින දේ නිවැරදි කරගන්න ක්‍රමය තමයි ඒකට සාපේක්ෂව කෙලෙස අයින් කරන්න ඕනේ. පුදුම වැඩේ සවනාතනේ ගස්කොළන් දකින්නකොට පුදුම තරහා යනවනේ. තරහා යනව නෙමෙයි. Taman තුළ තියෙන තරහා ඇවිස්සෙනවා. මේවා කපන්න ඕනේ, අල්වත් කරන්න ඕනේ, සම්පූර්ණ පොළව පේන්න ඕනේ. එක සර්පෙක්වත් නැති විදිහට පොළව සම්පූර්ණ මුඩු වෙලා ලස්සනට පෑදිලිව තියෙන්න ඕනේ. මේ නැත්නම් මගේ තුල තියෙනවා. ඒ නිසා තරහ ගස්කොළන් වලට.
ද්වේෂය මොන හරි හේතුවක් නිසා මේ ද්වේෂයක් තියෙන්නේ. ඒ හේතුව මොකද්ද කියලා ඔලේ හේතුව අයින් කරපු ගමන් පුතුම ලස්සනම කොළම කොළපාට කොච්චර සුන්දරද බලන්න බර දැන් වෙන එකක් පේනවා. ඒ ගස් කොළමයි. හැබැයි අද වෙනස්. එහෙනම් අපේ කෙලෙස් වලට සාපේක්ෂව තමයි සම්මාදිට්ඨියක්. එහෙම නැත්නම් නිවැරදි දැක්මක් වැරදි දැක්මක් විදිහට පේන්නේ. අපේ කෙලෙස් ඉවත් වෙන්න අඩුපාඩු දුර්වලකම් නිවැරදි වෙන්න ඒ කියන දැක්ම නිවැරදි වෙන්න පටන් ගන්නවා. නිවැරදිව දකින්න පුළුවන්කම ලැබෙනවා. අපේ කෙලෙස් වලට සාපේක්ෂවයි සම්මාදිට්ඨිය වෙන්නේ මිත්‍යාදිට්ඨිය බවට පත් වෙන්නේ. අපේ කෙලෙස් වලට සාපේක්ෂව නිකලෙස් වැඩි වෙන්න අරගෙන මිත්‍යාදිට්ඨිය ටික සම්මාදිට්ඨියට හැරෙනවා. සම්මාදිට්ඨියට හැරෙනවා. සමහර අය ඉන්නවා ඇවිල්ලා දැන් බහිනවා. ආගෙනත් ඉන්නවා. මොකද ප්‍රශ්නයක් නැහැ. ඒ ළඟින් ඉන්නකෙනා නෝ ඉච්චර බහිනවා වංශ සාමාන්‍යයෙන් ඒ කට්ටියට ඕන නිසා ඒ කට්ටිය ආගෙන ඉන්නවා. ප්‍රබෝවංශේ මට ඕන නිසා මං ආගෙන ඉන්නවා. ඒ කට්ටියට ඕන නිසා ඒගොල්ල බනිනවා. අපට ඕන නිසා අපි ආගෙන ඉන්නවා. ප්‍රශ්නේ නාගෙන ඉන්න වැඩේ අපි කරනවා. බහින වැඩේ ඒගොල්ල කරනවා. බලන්න මේ දිට්ඨිය සම්මා සෝතේ සම්බන්ධ නිවැරදි දිට්ඨියක්. කවදත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන ඕම නවතන මට බැන්න අය, මට නිඳා කළ අය, අපහාස කළ අය, මටයි විවේචනය කළේ, මගේ අම්මා තාත්තා මතක් කළා මට බැන්න අය, ඒ මනුස්සයාගෙන් මම පලිය ගන්නවා, ඒව මොකවත් නැහැ. ඒගොල්ල බනින වැඩේ කරනවා, මම ආගෙන ඉන්න වැඩේ කරනවා. ඒගොල්ල ලස්සන්ට බනිනවා, මමත් ලස්සන්ට ආගෙන ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට උපරිම සියලුම ශිල්ප ශාස්ත්‍ර දාලා හොඳටම බලනවා. මමත් මගේ උපරිම කන්ති පාරමිතා පාවිච්චි කරලා මමත් හොඳට ආගෙන ඉන්න ප්‍රශ්නයකුත් නැහැ. සම්මාසෝතේ නිවැරදි ඇසීම. ඇසීමක් පමණයි එතන තියෙන්නේ. ඇලීමක් ගැටීමක් ඒ ඇසීම තුළ නැහැ. ඒ නිසා ඒක සම්මා. මේම කිව්වයිම කිවනවා. නියමයට බලනවා, හරියට බලනවා, පිළිවෙලට බලනවා. ඒ ඔක්කොම නිවැරදිව දකින්න අය. එනං අපේ කෙලෙස් අපි තුල පවතින තාක්කල් අපි කොච්චර නිවැරදි දැක්මක් පුරුදු කෙරුවත් ආගත්තත් ඒ නිවැරදි දැක්ම අපට පාවිච්චි කරන්න බැර කෙලෙස් වලට සාපේක්ෂව වෙනස් වෙනවා. අර සමහර අය ඉන්න ගොඩාක් කපටි වැඩ කරලා කපටි වැඩම කරලා පස්සයට සම්මාවක් දෙනවා. අපි මෙන්න මේක පුරුදු කරන්න කියලා. එයා සම්මා වඩනකොටම අරකත් එක්ක තමයි එන්නේ. කෙරවල තියෙන තරම් ටික කොන්දට තයිලා තියෙනනේ. පුදුම වැඩිනේ මේ. පොඩි එක නේද හරි එහෙනම් මේක නොගෙනේම අර එන කෙසෙල් ලැබරියෙන් එයා කඩන්න ඒක අත්හරිනවා. ඒක ඔක්කොම ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ඊළඟ එක නා කෙසෙල් ගිරියක් ගන්න කොහොමද දැන් නිපා කිව්වනේ මෙයා. එහෙනම් අරකයි එපා කියලා තියන්නේ ලොකු ගෙඩියට එපා කිව්වේ නෑ. හැබැයි අර ගෙඩිය නෝ දෙකක් ඇදුවා නම් අර ගෙඩිය ප්‍රමාණය එනවා. බලන්න අර ඇතුළේ තියෙන කෙලස් වලට සාපේක්ෂව ඒ දැක්ම වෙනස් වෙච්ච ඇති. එයා දැකපු දේ තුළ දෝෂයක් තියෙනවා. එකම කන අරක උඩින් කපපු එවගේ මේක යටින් කපපු අර අර්ධකපු කෝණේ වෙනස්. ඒ කෙලස් වලට සාපේක්ෂව එනම් මේ සම්මා දිට්ඨි සම්මා කම්මන්ත වායාම සංකප්ප මේකෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව අපි පරිශීලනය කරන්න පරිභෝජනය කරන්න නම් ඒකට ගොඩාක් කෙලස් අපිට නිවැරදි කරන්න සිද්ධ වෙනවා. අඩුපාඩු දුර්වලකම් හදන්න සිද්ධ වෙනවා. දවස ගානේ අපි අඩු කොච්චර හැදෙනවද, දුර්වලකම් කොච්චර නිවැරදි වෙනවද, කොච්චර කෙලෙස් ආශ්‍රවයන් කාමයන් අපෙන් දුරු වෙනවද, එච්චර දුරට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකේන නිවැරදිව අපට පේන්න, ඇහෙන්න, දැනෙන්න, ඇඟෙන්න, සිතෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව කෙලෙස් එක්ක අපි කොච්චර එක පරිශීලනය කෙරුවත් කොච්චර දැනගෙන හිටියත් ක්‍රම 500ක් විතර දන්නවා. ඒත් අර කෙලෙසත් එක්ක තමයි ලෝක පේන්නේ. තුලසත් එක්කමයි. ඔව් විදර්ශනා කරන එකත් හොඳයි. විදර්ශනා කරලා ඒ යථාර්ථය දැනගන්න ඒ අඩුපාඩු දුර්වලකම් අපට අවබෝධ වෙලා නිවැරදි වෙනෝනේ. එතකොට අරක නිවැරදි වෙනවා. ඒ දෙකේ නිවැරදි වෙනවා. සම්මාදිට්ඨිය නිවැරදි වෙනවා. සම්මාදිට්ඨිය නිවැරදිවම දකින්න පුළුවන් එකම එක පුද්ගලයාට විතරලු අනාගාමී කෙනාට. රහතන් වහන්සේට සම්මාදිට්ඨිය දකින්න බෑ. ඒක උන්වහන්සේ සම්මා බවට පත් වෙලා. ඒ නිසා දැකීමක් නෑ, දැක්මක් තමයි තියෙන්නේ. අනාගාමී කෙනා තුළ තාම පුද්ගල සත්ව ස්වභාවය තියෙන නිසා උන්වහන්සේට විතරලු ඒක නිවැරදිව දකින්න පුළුවන්. ඒ දකින නිසා උන්වහන්සේ තාම ඉන්නවා. ඒ නිසා ඉපදීමක් තියෙනවා. තව එක භවයක් තියෙනවා ඉදිරියට. දකින්නවනේ. දකින්න නිසා ඒ පුද්ගලයා ඉන්නවා.
උන්වහන්සේට විතරේ ඒක දකින්නත් පුළුවන්. අනිත් හැමෝම දකින්නකොට එයාගේ කෙලෙස් වලට සාපේක්ෂව ඒක පේන. දැන් සෝතාපන්න ඵලයටපත් වෙච්ච ආනන්ද ආන්ද්‍රෝ ඒ රොඩි ගැන් ළමයාත් එක්ක යන්න ගියා. නමුත් එතනදී උන්වහන්සේට පෙනුනේ භාග්‍යතුන් වහන්සේ අත්තරලා ඒ ළමයාත් එක්ක ගිහිල්ලා ගෙවල් දොරවල් අදාගෙන වාසය කරන එක හරි. ඒක එයාගේ දැක්මට හරි. නමුත් ඒක වැරදි. ඇයි ඒ රාගෙ තියෙනවනේ තාම ඒ රාගෙට සාපේක්ෂව ඒක පෙනුනේ. නම් ලෞතර තථාගතයන් වහන්සේ සියලු කෙලෙස් නැසූ නිසා උන්වහන්සේට පෙනෙන මේ ආනන්දර වැරදෙන්න යන්නේ. මේක වැරදි දැක්මක්. ටක්ගල යව නවත්ත ගන්නවා. නවත්ත ගන්නවා. සරල ක්‍රමයේ තමයි මගෙන් වෙන්නේච්ච කොටසක් මට අයිති නැති කොටසක් මට පරිබාහිරව පවතින දෙයක් විදියට කය දකින්න එක. කය දකින්න එක. එතකොට මේ කය නඩත්තු වෙන්නේ නැහැ ගෝදුරට. කය මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි. ඒ කියන සංකල්පය තමයි එතන තියෙන්නේ. කය මගෙන් වෙන් වෙච්ච කොටසක් ඇටිට මම දකින්නවා. ඒ කියන්නේ කය කීයටත් මගේ නෙමෙයි කියන එක මම හිතන්න ඕනේ. ස්ටෙප් එක ගන්න ඕනද නැත්නම්? නෑ, නිකම්ම දකින්න පුළුවන් එක පළවෙනි ප්‍රාථමික අධ්‍යයනනේ. දැන් මේ කියන කය මගේ නෙමෙයි, මේක මම නෙමෙයි කියන විශ්වාසය තුළ මම ඉන්නවා. පරිබාහිර දෙයක් විදියට දකින්න. තුවාලයක් නා කයට තුවාලයක්. කයට තුවාලයක් වුණා මට තුවාලයක් වුණා කියන එකද ගන්නෑ මම. මොකද දන්නේ කකුල මෙතන රිදෙනවා. මගේ කකුල රිදෙනවා කියන දන්න එන්නේ මම. එතනට එන්නේ. ඒ දෘෂ්ටියට මං එන්නේ. අද නම් කයට ටිකක් තේට්ටුයි වගේ. අයත් අද කයට තේට්ටුයි මට තේට්ටුයි කියලා කියන තැනට එන්නේ. අපි එහෙමනේ කියන්නේ මට මාංශය අද නම් ටික විවේක ගන්න ඕනේ. පුදුම වැඩේ මගේ කය ඔක්කොම රිදෙනවා මුතම් මස් පිටු ඔක්කොම රිදෙනවා. එහෙමනේ මං කියන්නේ. කයට රිදෙනවා කියලායි දකින්නේ. කයට මාංශය කියලා දකිනවා. ඒක මගේ මාංශයක් නෙමෙයි. කයේ මාංශයක්. මමයි කයයි මාංශයයි වෙන වෙනම දකිනවා. එහෙම දකින්න පුළුවන් නම් ඒක කය විදර්ශනා කරන ක්‍රමේ ප්‍රාථමික මට්ටම උනාට හරි මේ දියුණු මට්ටමක් ඒක. නියුනොත් විද්‍යාව ඒකෙන් පැවැත්මක්, පටිගියක්, ඇලීමක් අටගත්තොත් අවිද්‍යාව. අර දැන්පත්නොත් ගලගෙන ඉඳිලා නැතිනකොට ඒක අර ටිකක් ගැටෙනවා. ඔව්. ගැටෙනවා. ඇයි මේක මෙහෙම තිබ්බේ ටිකක් ඇදයිනේ. දැන් ඇත්තටම මේ අංශක 12 15 කැඩේට මේ බිල්ඩින් හදනවා. හැබැයි කවුරුත් ඉංජිනේරු වෙ කියලා ඒක ඇදයි කියලා කියන්නේ ඇයි? ඒ ඩිසයින් එක ඇදේ දාලා නැකලු. දැන් පස්සේ එකක් තියෙනවා නේද? නම් පොඩ්ඩක් ඇලවෙන්න බෑ. ළමයට අඟල් කාලා ගියත් ඒක කඩලා ගන්න කියනවා. ඒ tempatuට හනුව දකින් එක වරදක් නෙමෙයි. හැබැයි ඒක තුළ ගැටීමක් ඇති වෙනවා නම් ඇලීමක් ඇති වෙනවා නම් මේ විදියටම මේ ඔක්කොම තියෙන්න ඕනේ මම බලාපොරොත්තු වෙන විදියට මේක ඇදෙන්න ඕනේ කියන එක තුල දෘෂ්ටියක් තියෙනවා. එතන ආත්ම තෘප්තියක් එයා ලබනවා. ඒ ආත්ම තෘප්තිය ලබනකොට ඒක මගේ ආත්මය කියන සංකල්පය අතුල ගොඩ නැගෙනවා. අන්න එතන දෝෂයක් තියෙනවා. يعني ගිලම්පසයක වළඳන්න පුළුවන්. ඇත්තටම මොකද ප්‍රශ්නයක් නැහැ ඒක දරුවා කියලා මොකද වෙලා නැහැ නේ වාදාල නැහැ නේ. ඇයි ඒක ආසයි අයින් කළේ? එක වළඳන්න තයින් කළේයි. උන්වහන්සේ ඇදෙන්න ඕනේනේ. ගුරුවරයාගේ අතට මෙච්චර මාංශල හදලා දීලා ඒක ගුරුවරයා අස්කලානේ. එහෙනම් මේ වැරද්ද ජීවිත කාලෙ මේ හොඳට මතකෙ කිනා උන්වහන්සේට. ජීවිතේ කවදාකවත් මතක වෙන්නේ නැහැ. නමුත් කයේ අවශ්‍යතාවයේ තියෙන තිත්ත වැඩිපුර උනේ. ඉතින් අරක වැළඳුවාම ඊළඟ එක වළඳන්න බෑ. වළඳන්න පුළුවන් ඉඩ තින්නේ කයේ එකටයි. එතකොට ඒ කොළත් එක්ක වැළඳුවොත් තමයි තිත්ත ලැබෙන්නේ. ඒ නිසා ඒ කය අවශ්‍යතාවයට අනුව අරක ප්‍රතික්ෂේප කළා. කය අවශ්‍යතාවයට අනුව තව එකක් ඉල්ලින් කළා. කය අවශ්‍යතාවයට. ඒක පිළිම පටිකියක් නැහැ. අයින් කරන්නේ ඒ කෙරෙහි තියෙන ද්වේෂය නෙමෙයි. ඒක හොඳට උන්වහන්සේට මතකෙ තියෙන ජීවිත කාලේ ඒ වැරද්ද කරන්න නැවත. අන්න ඒ විදිහට තමයි දකින්නේ. අර තම්පතුලට අනුව නෙමෙයි අර විදිහට දකින්න යාපතේස. අඟල් කාලත් එක සමන්නේ දැන් දොරෙන් හරි ඉතින් ගන්න නැතයි. කියලා ඉතින්. හැබැයි ඒක නිවැරදි කරගත්තොත් ශාසනයට හොඳයි හැමෝට හොඳයි නම් ඒක පොඩි අවවාදයක් තියෙන එක නිවැරදි කරගන්න. නිවැරදි කරගන්න එච්චර ප්‍රශ්නයක්වත් නැහැ එන එක ගැටලුවක්වත් නැහැ. ඒක කියන්නේ යන්න දරිනවා. අපි
අවශ්‍යතාවයට ඒක එහෙම අවශ්‍යතාවයට නිවැරදි වෙන්න ඕනේ. දැන් අපි අංශක 23ම අර කලයිනේ කවුරුත් මේකට මුක්කු ගාලා ලබ කරලා මේක ඇලක කෙලින් කරන්න යන්නේ නැහනේ. ආ මෙච්චර 23ම අර කලලු ඒත් යන ප්‍රශ්න නැ ලබ අඟල් කාලෙද මිනි මරා ගන්න යනවා. මරන්ට යගේ දුස්ටි. මම එහෙමමයි දකින්නේ. සමහර වෙලාවට උළුවව එහෙම තිබ්බම පාත් අඟලක් ගිහිල්ලා. ඉතින් මං හිතන්නේ ඒ 23ම අරක් මැලවෙලා ඒත් මම මේක ප්‍රශ්න නැ කියලා ඉන්නවා නම් මේක ප්‍රශ්න නැ තමයි. එහෙම හිතනවා. අමාරුලට ඉතන අපි සාසනයට එක ටිකක් අවුල් සාගත දොරවල් වැයෙන්නේ ඉතින් නෑ එක තැනක ඉතින් ඔම ප්‍රශ්න එනවා එන්ද ටිකක් નિවැරදි කෙරුවොත් හොඳයි අර ගොඩාක් හොටෙල් වල වැඩ කරපු කට්ටිය දානසාලවල ගිය ගමන් මම බලන්නේ මේ ඇඟි හරියට තියලා නෑ කෝප් හරියට තියලා නෑ මේ ටිසු වලින් බිය දාලා නෑ වතුර තෙත මාත්තු කළා නෑ ඕම් යට පේන අඩු තුන්නේ බඩගින්නේ කලන්ත දාලා වැටිලා කෑම කාලා නෑ ඒක පේන්නේ නෑ ඒක දකින්නේ නෑ රන්දුක මේවා ලස්සනට සේවිය දාලා පිළිවෙලට තියන්න බා මේක අනිත් කෙනා නවල තියන්න බා එයිදන්නේ මේ යමතනවා තින්නේ අර තුන්දෙනේ වැඩේ නතරෝනේ කෑවන ඒ කටිර කැඩ ටිකක් දෙන්න ඕනේ මේක පිළිවෙලට දිදයි එයා දකින්නේ එයාගේ තැම්පත් වල සාපේක්ෂවනේ එහෙනම් එක එක්කිනා එක එක විදිහට තමයි බලන්නේ ඒ එයාගේ තැම්පත් වේවා සම්මාසනේ කෙලස් වලයි මේ හෘද වස්තු ආසිතවයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා සම්මාසනේ කොහොමද කෙලෙස් හත් ස්වරයෙන් මම දෙන්න දින හොයන්න දුන්නේ හෘදේ වස්තු ආසිතෝ නිකන් අමුතු දැනීමක් ඇති. හෘද වස්තුට විතරක් නෙමෙයි අග්නි ආසයට අත්මාවට පිටකොට බඩවැල් වලට දෙනාලු වලට ආමාශයට වකු වඩු වලට හැම එකටම අත්මාවට හැම එකටම තියෙන සම්බන්ධ. කෙලෙස් කියන දේ කොටස් 32කටම සම්බන්ධයි. ද්වේෂය කටට සම්බන්ධ නැත්නම් වචනේ එන්නේ ඇයි? ද්වේෂය කයට සම්බන්ධ නැත්නම් අතපය දිගහැරෙන්නේ ඇයි? දත් කැඩෙන්නේ ඇයි? ද්වේෂය පෙනාලු වලට සම්බන්ධ නැත්නම් තරහ වෙනකොට අයියෙන් අයියෙන් උස්ම ගන්නෙ ඇයි? ද්වේෂය හදවතට සම්බන්ධ නැත්නම් ඩිං 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 ගාලා ගෑනවා. අපිට දැන් උඟටම මේ ස්පන්දන වේග එළියට හැයෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ මේකින කෙලෙස් ඔක්කොම මුළු සර්වාංගයටම සම්බන්ධයි. ඒ සම්බන්ධ වෙලා තියෙන එකම එක ධර්මතාවයක් මත මේ කෙලෙස් කියන ඒ සියලුම දේවල් ෆ්‍රීකවන්සි තරංග සිතුවිල්ලනේ වේව එක. එතකොට මේ සිතුවිල්ල අටගන්න ප්‍රාණශක්තිය උපයෝගී කරගෙන ප්‍රාණශක්තිය උපයෝගී කරගෙන සිතුවිල්ල අටගන්නකොට ඒ සිතුවිල්ලේ භ්‍රමණ වේගය වැඩි නම් කෙලෙස් වල ගොඩක් භ්‍රමණ වේගය වැඩි. ඒ භ්‍රමණ වේගය වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව ප්‍රාණශක්තිය භ්‍රමණ වේගය වැඩි වෙනවා. ඒකට සාපේක්ෂව ඉන්ද්‍රියන් ඔක්කොම ටික කලබල වෙනවා. සිත නිවෙනකොට ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගය සංසුන් වෙනවා ඉන්ද්‍රියන් වල සෛල වල භ්‍රමණ වේගය සංසුන් වෙනවා ඉන්ද්‍රියන් ඔක්කොම කාම් ඩවුන් වෙනවා එහෙනම් අපි තරහා ගන්නකොට තරහා ගන්නේ මගේ සිත වෙන්න පුළුවන් නමුත් ඒ සිත ඒ තරහා සිටවිල්ල ඇති කරන්නේ ප්‍රාණය උපයෝගී කරගෙන නිසා ප්‍රාණය කම්පා වෙච්ච ගමන් කොටස් 32ම කම්පා වෙනවා ඇස්සිකම් කම්පා වෙනවා ඇස්වලත් ඉතින් ඔක්කොම රතු වෙලා නිදි මරලා නෑ හොඳට නිදාගෙන මේ ආපු ගම ඇස් ඔක්කොම රතු වෙලා වචන වල සැර වැඩි වෙලා වෙනාලු වල ආශ්වාස ප්‍රාශ්වාස වේගය වැඩි වෙලා අගිය මුස්ම ගන්නවා අදවතේ සද්ද එළියට ඇරෙනවා අඟ ඔක්කොම දාඩිය දාලා ඒ මුළු සර්වාංගයේම සෛල ඔක්කොම කම්පණය වෙලා අදවතට විතරක් නෙමෙයි මුළු සර්වාංගයේම එක බලපාලා ඒ වගේ තමයි ගුණ මෛත්‍රිය වඩනකොට ඒ මෛත්‍රිය වඩන්න වඩන්න ලෝකයේ සත්‍යය කෙරෙහි කරුණාව දයාව කයේ පිරෙන්න පිරෙන්න ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගය අඩු වෙනවා. එතකොට ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගය අඩු වෙන්නේ සිතේ භ්‍රමණ වේගය අඩු වෙච්ච නිසා. ඒකට සාපේක්ෂව සෛල වල භ්‍රමණ වේගය අඩු වෙලා අදවතක් තියනවාද කියලා හොයන්න බෑ. උස්ම ගන්න එක දැනෙන්නේ නැහැ. කය බොහොම සිසිල් වෙලා සෑල් වෙලා නිරෝගිමත් වෙලා දීර්ඝායස වෙලා තරුණ වෙලා බොහොම පැහැපත් වෙලා බොහොම ලස්සනට ඇවිල්නවා. එහෙනම් ಗುಣ වඩනකොට ඒකත් ආයත බලපානවා. අගුණ එහෙම නැත්නම් කෙලෙස් වැඩෙනකොට කෙලෙස් පවතිනකොට ඒකත් ආයත බලපානවා. ගොඩාක් මේ මෛත්‍රිය දයාව වඩන කටි වයස පෙන්නේ නැහැ. වයස අඩුයි. ද්වේෂයේ පටිය තරහා වෛර ජම්ම වෛරෙන් ඉන්නේ. උපත්යෙන්ම අරගෙන ඇවිල්ලා වෛරය. ඒ වගේ ලොකු වෛරවල් ඉතේ නඩත්තු කරන කට්ටිය දැක්කාම අවුරුදු 20ක් 22ක් වෙනුම තියෙන 50ක් විතර. මම වයසක මනුස්ස කළු වෙලා මූණවල තන් දැක්කම බය හිතෙනවා.
ඒ ද්වේෂය නිසා. ඒ කියන්නේ කෙලෙස් නිකෙලෙස් කියන දෙකම අපේ ජීවිතයට, අපේ චරිතයට, අපේ අවයවවලට, ඉන්ද්‍රියවලට, සෛලවලට හැම එකටම බලපාන.